මේ වන විට නායෑම් ජලගැලීම් ඇතුළු අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් සියලු දෙනාටම අපේ සාතිසය සංවේගය පළකර සිටිනවා. ඒ වගේම සියලුම බේද පසෙකලා සහන සැලසීමට එකතු වෙන්න කියලා අපි සමස්ත ජාතියෙන්ම ආයාචනා කරනවා. අපි මේ වෙන විටත් ආණ්ඩුවට දොස් කියනවා වෙනුවට සහන සැලසීමේ ක්‍රියාවලියේ පෙරමුණේ සිටගනිමින් ඒ ආදර්ශය අපි රට ලබා දී තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ නායකයන් විපක්ෂයේ සිටියේදී ස්වාභාවික විපත්වල පවා වරද රාජපක්ෂවරුන්ට පැටවුවා වගේ අපටත් පුළුවන් මේක ශාපයක් රාජා භවතු ධම්මිකෝ කියලා මේ වරද ආණ්ඩුවට පටවල නියඬව බලයින්. නමුත් අපි එහෙම කරන්න සූදානම් නැහැ. මේ ව්‍යසනය ඉතාම පැහැදිලිවම ස්වභාවික ව්‍යසනයකට වඩා මිනිසා විසින් ඇති කරපු ව්‍යසනයක්. අපි ඉංග්‍රීසියෙන් කියනවනම් it's a man made disaster not a natural disaster. ඇයි අපි එහෙම කියන්නේ? මේ ව්‍යසනයෙන් පීඩා විඳින ජනතාව ඒ පීඩාව මැද සිටින අතරේ තමයි මේක ඔබ විසින්ම ඇති කරගත්ත ව්‍යසනයක් කියන කාරණේ පැහැදිලි කරන්න හොඳම වෙලාව විදිහට අපි දකින්නේ. මේ දිනවල වැස්ස පීඩාවක් බවට පත්වෙන්න හේතුව තමයි කෙටි කාලයක් තුල අධික වර්ෂාවක් පතනය වීම. එහෙම දැවැන්ත වර්ෂාවක් පතනය වුණාම අපේ රටේ පවතින ගංගා ඇලදොල වැව්වලට ඒ ජලය දරා ගැනීමට කළමනාකරණය කර ගැනීමට ඒවා ප්‍රමාණවත් වෙලා නැහැ. මෙහෙම දැවැන්ත වර්ෂාවක් කෙටි කාලයක් තුළ ඇදවැටීමට හේතු වෙලා තියෙන්නේ ගෝලීය උණුසුම ඉහළ යෑමයි. ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් අද මේ ලෝකේ රත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රතිඵලයක් විදියට මහා මුහුදේ ගංගා වැව්වල මතුපිට තියෙන ජලය විශාල වශයෙන් වාෂ්ප වෙමින් වායු ගෝලයට එකතු වෙනවා. මේ ජල වාෂ්ප ඉහළ ආහසේදී ඝනීභවනය වෙනවා. අපි විද්‍යාවට ඉගෙන ගත්ත පාසල් යන කාලේ ඝනීභවනය වෙන අතරේ මෝසම් සුළං විසින් මේක රටමැදට ගෙනල්ලා මහා දැවැන්ත වර්ෂාවක් විදියට රටමත ඇදහලනවා. එතකොට මේ ජලකඳ දරාගන්න අපේ ගංගා වැව් ප්‍රමාණවත් නැති නිසයි මේ ජල ගැලීම් වලට අද අපිට මුහුණ පාන්න සිදු වී තිබෙන්නේ. ගෝලීය උණුසුම වැඩි වෙන්නේ ඉන්ධන දහනයෙන් කාබන් පරිසරයට මුදා හැරීමත් ඒ වගේම කසල නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් මීතෙන් වායුම පරිසරයට මුදා හැරීමත් නිසා. ඔබට මතක ඇති මීතොටමුල්ල කුණුකන්දේ දැවැන්ත ලෙස මීතෙන් වායුව මුදා හැරෙනවා කියලා ජපාන් විශේෂඥ කණ්ඩායමක් මීට මාසයකට කලින් වාර්තා කළා. මෙසේ අධික ලෙස කාබන් සහ මීතෙන් පරිසරයට එකතු වෙන්න බලපාලා තිබෙන්නේ අපේ නාස්තිකාර අධිපරිභෝජනවාදී ජීවන රටාව නිසා. අපිට වැඩි වැඩියෙන් භාණ්ඩ පරිභෝජනය කරන්න උවමනා වෙන්න වෙන්න වැඩි වැඩියෙන් යන්ත්‍ර සූත්‍ර වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ භාණ්ඩ ප්‍රවාහනය කරමින් වැඩි වැඩියෙන් වාහන ඔබ මොබ යන්න සිද්ධ වෙනවා. වැඩි වැඩියෙන් විදුලි උපකරණ වැඩ කරන්න විදුලිය අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ සියලුම කාරණා යන්ත්‍ර සූත්‍ර වැඩ කිරීම, වාහන ගමන් කිරීම සහ විදුලි උපකරණ භාවිතය හරහා විශාල කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා. ඒ අතරේ අපි තිබෙන ගස්වැල් කපා දමමින් පරිසරයේ තිබෙන කාබන් උරා ගැනීමේ හැකියාව තියෙන එකම අවස්ථාවත් පරිසරයට අහිමි කරනවා. මේ කාරණා කීපයේ ඒකාබද්ධ ප්‍රතිඵලයේ විදිහට තමයි මේ මහා දැවැන්ත ජල ගැලීමට අපි මුහුණ දීලා තියෙන්නේ. පරිසරය පිළිබඳ තිබෙන වැදගත්ම මූලධර්මයේ තමයි ඔබ පරිසරය රකින්න තුරු පරිසරය ඔබ රකී, ඔබ පරිසරය විනාශ කිරීමට වෙර දරත් නම් ඊට පෙර පරිසරය ඔබ විනාශ කරයි. මේ ව්‍යසනය හරහා සබාදාම ජනතාවට මේ වැදගත් පණිවිඩය ලබා දී තිබෙනවා. මේ පාඩම සිහිපත් කර තිබෙනවා. මේ පාඩම ජනතාවගේ මතකයේ සෑම මොහොතේම තැබිය යුතු නිසා තමයි ශ්‍රී ලංකාවේ පරිසර ගීතය ලියූ අරිසෙන් අහුබුදු ශූරීන් මේ වැදගත් පාරිසරික මූලධර්ම පරිසර ගීතයට එකතු කළේ. පරිසර ගීතයේ දෙවන පද පෙළේ කියනවා, වලාසිඹ ගලා යන නදී දිය නිරතුරුවේ
වන උයන්, මල් උයන්, පල උයන් විසිතුරුය. සිසිලසින් පනපවන මද පවන පිවිතුරුය. පරිසරය රැකෙනතුරු සොබාදම සුමිතුරුය. පරිසරය රැකෙනතුරු සොබාදම සුමිතුරුය. දැන් වෙලා තියෙන්නේ පරිසරය විනාශ කිරීම නිසා සොබාදම අපෙත් එක්ක හතුරු වෙලා තිබෙනවා. ඒ වගේම ඊළඟ කවිය කියනවා, තණ්හාව ආසාව ඇයිද පොදි බඳින්නේ, රටේ වන සම්පතට ඇයි පොරව නගන්නේ, සොබාදම කිපුණුදා සත්වගම නසන්නේ, පරිසරය රකින්නේ මුළු ලොවම රැකෙන්නේ. සොබාදම කිපුණුදා සත්වගම නැසෙන්නේ, පරිසරය රකින්නේ මුළු ලොවම රැකෙන්නේ. ඉතින් මේ හැමදාම උදේට පන්සිල් ගන්නවා වගේ මේ පරිසර ගීතේ කියලා මේ පාරිසරික මූලධර්ම සිතේ තබා ගන්නවා නම් අපි මෙවැනි ව්‍යසනයන්ට මූණ දෙන්නේ නැහැ කියන එක සමස්ත ජාතියටම මේ ව්‍යසනයෙන් පීඩා විඳින මොහොතේ අපි සිහිපත් කරනවා.